සති කිහිපයකට පෙර හාකිව් නගරෙන් පසුබැසිගේ රුසියානු හමුදා නැවතත් එම නගරය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ ඇත. යුක්‍රේන නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රමෙන් ඉදිරියට ගමන් කරන රුසියානු හමුදා බටහිර රටවල් වලින් සපයන ලද අවි ආයුධ විනාශ කරමින් ඉදිරියට ගමන් කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ලිතුවේනියාව විසින් ගොඩබිම් මාර්ගය ඔස්සේ රුසියාවට අයත් කලින්ග්‍රාඩ් ප්‍රදේශයට භාණ්ඩ ප්‍රවාහන කිරීම තහනම් කිරීමත් සමගම ඉතා උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. කලින්ග්‍රාඩ් ප්‍රදේශය ජර්මනියට අයත් භූමි කොටසක් වූ අතර දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් හමුදා විසින් නාසි හමුදා පරාජය කොට එම ප්‍රදේශය අල්ලා ගන්නා ලදී. ලිතුවේනියාවට හා පොලන්තයට දේශ සීමාවලින් මෙන් වී ඇති කලින්ග්‍රාඩ් ප්‍රදේශය වෙත මෙතෙක් කල භාණ්ඩ ප්‍රවාහන කරේ දුම්රිය මාර්ග ඔස්සේ ලිතුවේනියාවට අයත් භූමිය මතිනි. කෙසේ වෙතත් යුරෝපා සංගමේ සම්බාධකට අනුව තවදුරටත් තම භූමි මාර්ග ඔස්සේ රුසියාවට කාලින්ග්‍රාඩ් වෙත භාණ්ඩ ප්‍රවාහනයට අවසර නොදෙන බව ලිතුවේනියාවේ බලධාරීන් ප්‍රකාශ කර ඇත. රුසියානු බලධාරීන් පවසා ඇත්තේ ලිතුවේනියාවෙන්ම සතුරු ක්‍රියාමාර්ගයට විරුද්ධව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර ජර්මනිය විසින් ලබා දුන් පැන්සර් 2000 යුද ටැංකී යුද මෙහෙයුම් සඳහා යොදා ගන්නා බව යුක්‍රේන හමුදා ප්‍රකාශ කළා. මෙම යුද ටැංකියට මිලිමීටර 155 කාලතුවක්වත් සවි කොට ඇත. මෙවැනි යුද රැංකි 7ක් දැනට ජර්මනි විසින් ලබා දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එහෙනම් මේ වගේම තවත් වෝ මැෂින්ස් වැඩසටහනකින් ලබන සතියේදී යලි හමු වෙමු.